මීට පෙර කිව් පරිදි පාර්ලිමේන්තුවේ ජනතාවගේ විශ්වාසය තුළින් අවුරුදු 25ක් අඛණ්ඩව සේවය කළ තියෙන මන්ත්‍රීවරයෙක් වශයෙන් අද මෙතනට කතා කිරීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. අවුරුදු 36ක් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය කළ තියෙන පුද්ගලෙක් වශයෙන් ඊටත් වැඩි සතුටක් මම ලබා ගන්නවා. කෝට්ටෙන් ආරම්භ කරලා උතුරු කොළඹින් කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්ව දරාගෙන එක්සත් ජාතික පක්ෂයේ උපනායක වශයෙන් කටයුතු කරන්නේ ඔබ ජනතාවගේ විශ්වාසය ඇති කළ තිබෙන නිසායි. මේ අවුරුදු ගණනාව තුළ අපේ දේශපාලනය ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. අවුරුදු 71ක නිදහසක් ලබාගත් රටක එක්සත් ජාතික පක්ෂය අපේ මහගෙදර වෙන සිරිකොත තුළ රටට ඉමහත් සේවයක් ඇති කළ තියෙනා වගේම මීටත් වැඩිය කරන්න අවස්ථාව ලබා ගත්තොත් මේ රට සුවිශේෂ වෙනසක් ඇති වෙනවා කියන විශ්වාසය තමයි මට තිබෙන්නේ. හැබැයි මේ කාලය තුළ ලොකු වෙනස්කම් වෙනස්කම් වෙන එක තමයි රටකට අපි සියලු දෙනාටම හොඳ. නමුත් ඒ වෙනස්කම් වෙන වගේම ඒ වෙනස්කම් එක්ක හැඩරුව ගසාගෙන කටයුතු කරගෙන පක්ෂයක් රටක් ජනතාවක් ඉදිරියට ගෙනියෑම තමයි ඒ පක්ෂක හරිය පුද්ගලයක තියෙන දක්ෂතාව. එදා තියෙන දේම ඒ ආකාරයෙන්ම පරිවර්තනය කරලා කටයුතු කරලා ඉදිරියට ගෙනියනවා නම් ඒක අසාර්ථකයි. වෙනස් වෙන ස්වරූපයට අපි වෙනස් වෙන්න අවශ්‍යයි. ඒ නිසා මම හිතන විදියට අද තරුණයා මුල් කොටගෙන හිතන ආකාරය මුල් කොටගෙන පක්ෂයක් ඉදිරියට ගෙනියන්න ඕනේ කියන විශ්වාසය තමයි මම තරෙම්ම සිටින්නේ. රටේ අද දැවෙන ප්‍රශ්නේ තමයි ජාතික ආරක්ෂාව, රටේ ජාතික ආර්ථිකය සහ තරුණයා මුල් කොටගෙන වැඩ කිරීම. මේ තුන අතිවිශිෂ්ටයි කියන එක තමයි මගේ මතය. ඒ වගේම තමයි අද රටේ ජාතික ආරක්ෂාව ගැන කියනකොට මේක ලංකාවට විතරක් නෙමෙයි මේක සීමා වෙලා තියෙන්නේ රටේ හැම කොනකම, ලෝකේ හැම කොනකම. අද ඇමරිකාව කියන සුප්‍රසිද්ධම රටේ හැම දවසම තුවක්කු තුළින් 20, 30, 100, 200 මැරෙනවා. ආසියාවේ, යුරෝපයේ රටක් නෑ ප්‍රශ්නයක් නැති අවස්ථාව. ඒ නිසා මං හිතන විදිහට ශ්‍රී ලංකාව අප යුද්ධයක් ජයග්‍රහණය කළා තියෙනවා, තරුණ අසහනවලට විරුද්ධව කටයුතු කළ එක් ජයග්‍රහණය කළා තියෙනවා, නිදහසක් ලබාගෙන තිබෙනවා. නමුත් ලෝකේ යන විදිහට බලනකොට හැම මොහොතම ආරක්ෂා වීම අත්‍යවශ්‍යයි. මේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මලේ ජීවත් වෙන ශ්‍රී ලංකා අනන්‍යතාවය තුළ රටක අප එක කොටසක් මුල් කොටගෙන කටයුතු කරන්න අවශ්‍ය නැහැ. අපි සියලු දෙනා මේක රාශියල ශ්‍රී ලාංකිකයන් කියලා කටයුතු කරගෙන මේ සිංහල බෞද්ධ රටේ අනිත් සියලු දෙනාම මේ මගේ රට කියලා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණ ඇති කරන එක තමයි මං හිතන්නේ අපේ ලොකුම ජයග්‍රහණය. මේක කළ යුතුයි. සුරංගනා කතා කරන යම් අය, මෙවන විරුද්ධව කතා කරන අය ජාත්‍යන්තර ලෝකෙට කතා කරන මිසක් රටේ හදවතට කතා කරන්නේ නැති එක තමයි මගේ මතය. ඒක තමයි අපි කළ යුත්තේ. ඒක දැනගෙන තමයි ඉදිරියට ගෙනියන්න අවශ්‍යවන්නේ. ඒ නිසා ජාතික ආරක්ෂාව අත්‍යවශ්‍යයි. මේක කාලයකට සීමා වෙලා නැහැ. අදද හෙටද ඉදිරියටත් ඒ ආකාරයෙන්ම එක පිස්සෙක් ඇති රටේ තියෙන සමගිතාවය සහජීවනය නැති කරන්න. ඒක තමයි මේ ඇතක උනේ. නමුත් ඒ වගේම රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සූදානම් සිටියා. කොයි ප්‍රහාරයක් ආවත් මෙවැනි ත්‍රස්තවාදී පැය 24ක් 48ක් 72ක් යන්න ඉස්සල්ලා සහ මුලින්ම ඉවත් කරලා නැවත එකමුතු වුණු සහජීවනයට එකතු වෙන. මේ ගැන යම් අය පම්පෝරි ගහ කතා කරත් ඒක කොයි කාලෙ ආවත් අපි අවදිව සිටිය යුතුයි කියන එක මම මතක් කරන්න කැමතියි. දෙවැනි එක තමයි රටේ ආර්ථිකය. අප හැම දෙනාම අවුරුදු 71ක් නිදහස ලබාගෙන අපි ආර්ථිකත් එක්ක සෙල්ලම් කරගෙන සිටියේ. යම් අය අහනවා අපි සුද්දන්ට වැඩිය අපි එදා නිදහස ලබාගත්තට වැඩිය අපි ඉදිරියට ගිහිලා තියෙනවද නැද්ද කියන එක. ඩී.එස්. සේනනායකත් නිදහස ලබා ගන්න අවස්ථාවේදී ඔක ප්‍රශ්න කරා. අපි මේ සුද්දන්ගේ රට ගන්නවා, අපට හැකියාව
දර්ශනය ඉදිරි දැක්ම තියෙනවද මේ නිදහස් ආරං ඉදිරියට ගමන් කරන්න. හැබැයි මේ අපේ රට. ඒ නිසා අපිම ස්වය ශක්තිය ඉදිරියට යන්න කටයුතු කරන්න අවශ්‍යයි. නමුත් ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන එක අපි නවත්තන්න අවශ්‍යයි. අපි හොඳම නිදසුන තමයි ජපානයයි ලංකාවයි 48 නිදහස ලබා ගන්න අවස්ථාවේදී අපි දෙන්නම එක සම මට්ටමේ තිබ්බේ. ඒක පුද්ගල ආදායම US ඩොලර් 48 ශ්‍රී ලංකාවල තිබ්බහම ජපානයේ 49ක් තිබ්බා. අද අවුරුදු 70කට පස්සේ ජපානයේ ඒක පුද්ගල ආදායම US ඩොලර් 58,000යි අපි 4,100යි. මොනවද වෙලා තියෙන්නේ? කිසිම සම්පතක් නැති ලෝක යුද්ධයට අන්ත පරාජයකට පත්තු ජපානය සීග්‍රී ඉදිරියට ගිහිල්ලා ලෝකයේ තුන්වෙනි ආර්ථිකයක් වට පරිවර්තනය වෙලා තියෙනවා. අපේ පුංචි ලංකාව එක තැනක හිර වෙලා තියෙනවා. අවුරුදු 71කට පස්සේ වුණා කියලා කතා කරොත් අපි මේ මෑතකදී 1978 JR ජයවර්ධන විවෘත ආර්ථිකය ලෝකෙ ලංකාවට හඳුන්වලා දෙනකොට චීනයක් තමගේ කොමියුනිස්ට්වාදය අත්හැරලා ඒ විවෘත ආර්ථික තුලින් හරි මිශ්‍ර ආර්ථික තුලින් ඉදිරියට යනවා. අද චීනේ කොහෙද සිටින්නේ? අද අපි සිටින්නේ කොහෙද? අපි මේ බෝඩ් ලෑලි අල්ලගෙන කොමියුනිස්ට්වාදය ආරක්ෂා කරන්න ඕනේ කියනකොට චීනයේ උපත ලබාගත් කොමියුනිස්ට්වාදී රට ඒව පැත්තකට දාලා ජනතාව මුල් කොටගෙන ආර්ථික මූලස්ථානයේ මුල් තැන දීගෙන ඉදිරියට යන එක තමයි අද සුවිශේෂ වෙනස. අපි හැදෙන්නේ ඉතිහාසයෙන් ඉගෙන ගන්නේ නැහැ. මේක තමයි අපි කරන්න අවශ්‍ය වන්නේ. ආර්ථික මුල් තැන දීම තමයි අවශ්‍ය වන්නේ. අපි 2015 ගන්නකොට ධනගස්සපු වට්ටපු ආර්ථිකය තමයි බාරගත්තේ. නමුත් අවුරුදු දෙකමාරක් යනකොට පරිවර්තනය වෙලා ආදායම වැඩි කරලා අර මීට පෙර කිව්ව මේ දීපල් මැතිතුමා අපේ පඩි වැඩි කරා, විෂමතා අහක් කරා, අපේ මහ පොළ වැඩි කරා, ඒ වගේ දාස් ගණන් අපි වැඩ කරලා ජනතාවට ඒ ප්‍රතිලාභය ලබා දුන්නා. අපිට අවශ්‍ය වන්නේ යන්නේ මේ වගේ වෙනසක් ඇති කරන්න. අපේ ආර්ථික මුල් කොටගෙන ඉදිරියට යන එක තමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා රටක් දුප්පත්කම නැති කරන්න අවශ්‍ය නම් දුප්පත්කමට තියෙන ආධාර වැඩි කරලා දුප්පත්කමක් නැති කරන්න බෑ. අපට අවශ්‍ය වන්නේ දුප්පත්කම නැති කරන්න නම් ඒ අධ්‍යාපනය තුළින් දැනුවත්කම ඉගෙනුම දීලා එයාට ස්වය ශක්තිය නැගිනින්න පුළුවන් අවස්ථාව ඇති කරොත් තමයි ඒ දුප්පත්කම නැති කරන්නේ. කාට හරි මුකුත් නිකන් දෙනවා නම් කවුරු හරි ගෙවනවා. ඒ සීමිත සම්පත් අසීමිත ඉල්ලීම් වලට බෙදනකොට ඔය ප්‍රශ්නේ ඇති වෙනවා. ඉතින් එක්කෙනෙක් නැතිලා කිව්වොත් මම උදේ ඉඳන් රැය වෙනකන් හැමදේම නිකන් දෙනවා කියලා එයාගේ මනස බලන්න වෙයි. මොකද ඒකට ගෙවන්න තියෙනවා කවුරු හරි. මේක තමයි තියෙන සීමිත සම්පත තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. එහෙම තියෙනවනේ නේද ඇමරිකාව ඕනතරම් සල්ලි අච්චු ගහලා හැමදේනම එනම් කෝටිපතියෝ කරනවා. කරන්න බෑ. අන්න ඒ නිසා තමයි අපි දන්න ආර්ථික දැනුවත්කම තුලින් අපි මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කරන්න ඕනේ කමක් තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නේ තමයි තිබෙන්නේ. ඒ නිසා අපි දුප්පත්කම නැති කරන්න දුප්පත්කම වැඩි කිරීම නෙමෙයි අවශ්‍ය වන්නේ, ඒ දැනුවත්කම ඇති කරලා එයාට ඉදිරියට ගෙනියම තමයි අවශ්‍ය වන්නේ. අද ඒ ආර්ථික තුලින් අවුරුද්ද සුද්ධ වශයෙන් හැම අවුරුද්දම 145,000 රැකි රක්ෂා ක්ෂේත්‍රය එකතු වෙනවා. එකතු වෙන්නේ 350,000 විතර එකතු වෙනකොට 1,02,000 විතර පෙන්ෂන් වෙලා එළියට යනකොට 101,000 හැම අවුරුද්දෙම එකතු කරන්න තියෙනවා. අද මෙතන ඉන්න තරුණ තරුණියන් ආරක්ෂා නැති හරි ආරක්ෂා තියෙනවනම් ඇවිල්ලා අහන්නේ අනිත් අපට කොහොම හරි රජයේ ආරක්ෂාවක් දෙන්න. රජයේ ආරක්ෂාවක් කියන්නේ මොකද්ද? වැඩ කරන්න 115,000 ඉන්නකොට 105,000 ඇති මේ රට ඉදිරියට ගෙනියන්න. තව එකතු කරනවා කියන්නේ ඒ රටේ තියෙන ආදායමෙන් 75% යන්නේ රටේ තියෙන රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න. පෙන්ෂන් වලට ඉතුරු 20% ගෙවුවාම අපේ සම්පූර්ණ ආදායම ඉතුරුලා තියෙන ණය ගෙවන්න, සංවර්ධනය කරන්න, වෙනින් වැඩ කරන්න අපේ ස්වාමිනාංශ 20%. ඉතින් කොහොමද ඉදිරියට යන්න පුළුවන් වන්නේ? ලෝකෙ මෙවැනි රටවල්
අපි ආදර්ශයට ගත්තොත් සිංගප්පූරුව, මලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව. ඒව කරන්නේ ආදායම වැඩි කරනකොට ඒ ආදායම තුලින් තමයි ප්‍රතිලාභය දෙන්නේ. අපේ කරන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. අපේ තියෙන ආදායම අඩු කරගෙන දෙන්න තියෙන ප්‍රතිලාභය වැඩි කරලා අපි මහනවා ඊට පස්සේ ඇයි බංකොලොත්ද තියෙන්නේ කියලා. මේක තමයි තියෙන වෙනස. අපි අලුතෙන් හිතන්න ඕනේ. ඉතින් 350,000 සාමාන්‍ය පෙළ හැම අවුරුද්දෙම ඉඳ ගන්න අවස්ථාවේදී ඒකෙන් උසස් පෙළට සමත් වෙනවා 140,000. 140,000 ලක්ෂයක් විතර තමයි විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබෙන්නේ. නමුත් සීමිත සම්පත් නිසා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් අනේ 30,000යි. ඒතුළු ඉතුරු 70,000ට මොනවද වෙන්නේ? ලක්ෂෙන් සමත් වෙලා 30,000ක් යනවනම් 70,000ක් අවස්ථාව තියෙනවා, හැකියාව තියෙන නමුත් අවස්ථාව නැහැ. ඒතුළු ඒ අයට මොනවද කරන්නේ? ඔන්න තමයි ඒ 140,000 ආරක්ෂා ටික එකතු කරලා දෙන්න තියෙන්නේ. උනේ නැතුණාම බෝඩ්ල ඇලි අල්ලලා ප්‍රශ්න කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඒ තරුණයා මුල් කොටගෙන අපේ රටේ ආර්ථිකය, අපි ඉදිරි ගමන සලස්සන්න ඕන, වැඩ කටයුතු කරන්න ඕන. මේක තුලින් තමයි අපි ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අද නොඑක් විනෝද කතා අහනවා මේ ජනාධිපතිවරණ ගැන කතා කරනකොට. තව මාස 3-4කින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් තියන්න අවශ්‍යයි. ඒක නවත්තන්න බෑ. එතකොට ඒකෙන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංක නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා පොදු පෙරමුණ නේද පොහට්ටුව, ඒ වගේම වෙනින් පක්ෂ ඉදිරිපත් වෙනවා. දැන් මේක තුලින් රටට ඔබිනම කවුද අපේ ඉදිරි අනාගතය සැලසුම් සහගත වැඩ කරන්න පුළුවන් පක්ෂය, ඒ පුද්ගලයා සහ කණ්ඩායම ගැන හිතන්න අවශ්‍යයි. ඒ වගේ හිතනකොට නිකම් මිශ්‍ර ආර්ථිකය ගෙනිනවා කියලා, උපදීන විපද වෙනක ඔක්කොම නිකන් දෙනවා කියලා, රටේ ආරක්ෂාව තමයි වැදගත් වන්නේ, ඒ නිසා අනිත් ඔක්කොම අමතක කරන්න පුළුවන් කියලා නොඑක් කතා අහනවා. නමුත් ඒකට උත්තර දෙන්න අවශ්‍ය වන්නේ ජනතාවයි. අපි අවුරුදු 71ක් හැම වෙලාවම ට්‍රයල් නිර සංකල්ප තුලින් පත් කරනවා, තිප්පට වැඩි තත්ත්වයේ අනාගෙන ඊට පස්සේ තන්දේ බලා ගන්නවා. අපි මේකෙන්වත් වෙනස් වෙන්න පුළුවන්ද? දැන් අපි හරියට හිතන්න තියෙන අවස්ථාව ඇති වෙලා තියෙන්නේ. මේක තුලින් මම ඒකට අර්ථකථන දෙන්නේ මං හිතන විදිහට ප්‍රසිද්ධම පුද්ගලයා නෙමෙයි. කවුද මේකට සුදුසුම පුද්ගලයා? ප්‍රසිද්ධම පුද්ගලයා නෙමෙයි, කවුද සුදුසුම පුද්ගලයා? ඒ කියනා වගේම තරම් කරන්න ඕනෙක් කෙන නෙමෙයි, කවුද ජය ගන්න පුළුවන් පුද්ගලයා? අපි හැමදෙනාම හිතනවා අරග කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා. නමුත් සහජ හැකියාව, ඒ වගේම ඒකට කණ්ඩායම, ඒකත් අත්‍යවශ්‍යයි. දැන් මෙහෙම බලනකොට ප්‍රසිද්ධම එක්කෙනා කියලා සද්ද කරනවා නම් එහෙනම් අපි ක්‍රිකට් දෙස ආදේශ කරොත් ක්‍රිකට් ක්‍රීඩාවේ අද ලෝකෙම ලංකාවේ කීර්ති නාමයක් ලැබලා තිබෙනවා. ඒ වගේම ක්‍රිකට් ෆීල්ඩ් එකට ගියොත් අද දකින්න පුළුවන් ප්‍රසිද්ධම මිනිසයා කවුද? අපේ අවුරුදු 81ක් ඉන්න පර්සි තමයි. දැන් එයා ප්‍රසිද්ධම වුණාට එයාට පුළුවන් ද බැට් එකක් හරි නායකත්වයක් ලබා ගන්න? නෑ, ප්‍රසිද්ධම එක්කෙනා නෙමෙයි. කවුද මේකට තියෙන හොඳම හැකියාව තියෙන දිනන්න පුළුවන් පුද්ගලයා? අද සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මැලේ තියෙන රටක, සිංහල බෞද්ධ 70%ක් තියෙන රටක, ක්‍රිස්තියානි කතෝලික 10%ක් තියෙනවා, මුස්ලිම් 10%ක් තියෙනවා, දෙමළ 12%ක් තියෙනවා. කවුද මේ සියලු දෙනා මේක රාශි කරන්න පුළුවන් වන්නේ? හැම පක්ෂයකටම තමාගේ බේස් වෝට් එකක්, ඒ කියන්නේ තමාගේ කොටසක් තියෙනවා ජයග්‍රහණය කරන්න පුළුවන් ප්‍රමාණයක්. ඒ එක්සත් ජාතික පක්ෂයේ තිබ්බට පසුව අපට අනිත් ඡන්ද, දැන් එන ඡන්දට මං හිතන විදිහට 2019 දෙසැම්බර් මාසයේ තියෙන ඡන්දේ අපේ නායක ස්වාමීන් වහන්සේ 75-80 ඡන්ද දුන්නොත් 130,000ක් විතර ඡන්ද දෙනවා. එහෙනම් 165,000-170,000ක් ජයග්‍රහණය කරන්න පුළුවන් ස්වරූපයේ තියෙන හැකියාව තියෙන කොයි පක්ෂයකද, කොයි පුද්ගලයාටද, කොයි කණ්ඩායමටද? සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම ග්‍රාමීය ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන්. සුරු ජාතික ඡන්ද ගන්න කවුද? මන්දිය පාන්තික ඡන්ද ගන්න කවුද? පාවෙන ඡන්ද ගන්න පුළුවන් කවුද? යුද හමුදාව තුළ ඒක තුළින් ඡන්ද ප්‍රමාණය ගන්න පුළුවන් කවුද?
මෙන්න මේ ඔක්කොම ඒකරාශි කළා. ඒක තුලින් ගන්න පුළුවන් පුද්ගලයා තමයි අපි එක්සත් ජාතික පක්ෂයෙන් නම් කරන්න අවශ්‍ය වන්නේ. මම කියනවා වගේම I don't want to be the most popular person, politician, but I want to be the most respected politician. අප මේ අවස්ථාවේ කියන්න අවශ්‍ය වන්නේ ප්‍රසිද්ධම දේශපාලඥ වීම නොවේ, අවශ්‍ය වන්නේ වැඩියම ගරු කරන දේශපාලන ඇති කරන්නේ කොහොමද කියන එක තමයි අප ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා හැම දිනාම මේ අවස්ථාවේදී විහිළු කතා කරනකොට, හැම දිනාම ජනාධිපතිවරුන්ගේ තරඟ කරන්න ඕනේ කියලා කියනකොට, හැම පක්ෂෙම කියනවා ඊට වඩා හෙට හොඳ අනාගතයක් ඇති කරන්න ඕනේ කියලා කියනකොට, උන් හොඳ නෑ, මුන් හොඳ නෑ, නුඹත් හොඳ නෑ කියලා කියන අවස්ථාවක කවුරු හරි පත් කරන්න අවශ්‍යයි. ඒ පත් කරන එක තමයි ප්‍යාවේගශීලිය පැත්තකට දාලා, කුහකකම පැත්තකට දාලා, කවුද මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ. මගේ වතේ, මගේ මතේ අනිවාර්යයෙන්ම ගරුතර ස්වාමීන් වහන්සේ, ඒක කරන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියන එක මම මේ අතේ මතක් කරන්න කැමතියි. අපේ නායකයෝ ගණනාවක් සිට නිදහස එක්ක අපට ඇවිල්ලා දැනුවත් කළ දීලා තියෙනවා. ඩී.එස්. සේනානායක, ඊට පස්සේ ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, අපේ ජේ.ආර්. ජයවර්ධන සුවිශේෂ වෙනසක් ඇති කළා, රන්සිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, අද ඉන්න රනිල් වික්‍රමසිංහ, මේ ඔක්කොම එකතු කළා අපට කණ්ඩායම නායකත්ව විනයක් ඉදිරියට ගෙනියන්න තියෙන අවස්ථාව තමයි තිබෙන්නේ. ඒ නිසා මම ඉතාමත් ඕනේ කමින්, ඉතාමත් බැගෑපත්ව එක්සත් ජාතික උපනායක වශයෙන් කියන්නේ, අපි සියලු දෙනාම ඒක රාශි වෙලා දිනන්න පුළුවන් හොඳම පුද්ගලයා ඉදිරිපත් කිරීම තමයි අත්‍යවශ්‍යම. ඒක තමයි එකම ඉලක්කය. මං අරයාගේ මෙයා, මා අරයාගේ පුතා, මම මේක තමයි කරන්න ඕනේ වන්නේ. මං මෙහි යුද්ධයේ ජයග්‍රහණය කරා, මම ආර්ථික හැදුවා කියන එක නොවෙයි. මේ සියලු දෙනාම ඒක රාශි වෙලා ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය අපේ තරුණය මුල්කොටගෙන මේ රටේ සිංහල බෞද්ධ ආරක්ෂා කරගෙන අනිත් පක්ෂ, අනිත් සියලුම ජාතීන් එකතු කරගෙන ඉදිරියට යන්න පුළුවන් පුද්ගලයෙක් අපි අනිවාර්යෙන්ම සුමාන දෙක තුනක් යන්න ඉස්සලා අපි නම් කළා එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය කරනවා කියන එක මෑති මතක් කරන්න කැමතියි. ඒ නිසා මම මීට වැඩිය කතා කරන්නේ නැහැ. අපි අලුතෙන් හිතමු. අපේ තියෙන එකම වැරද්ද තමයි අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්න නැති එක. දැන්වත් ඒක රාශි කරලා ආවේගශීලීව හිතන පැත්තකට දාලා කරන්න පුළුවන් පුද්ගලෝ එකතු කරලා ඒ කන්නම ජයග්‍රහණය කරන එක අපි සියලුම අත්වැල් බැඳගෙන කරන්න ඕනේ කියන එක මතක් කිරීමෙන් ඔබ සියලුම ජයවා කියලා මම නිහඬ වෙනවා.